आयोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख आसियत रात्रि प्रवृत्ति विकाश्याय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल තම ගෙවුණු වසර දෙක තුල සත්‍යයක්වත් විදේශ ණය ගත්තේ නැහැ. කාබනික පොහොරවල වැදගත්කම ගොවියා වෙත ගියේ නැහැ. කොවිඩ් රටට ගෙන ආවේ මමද? තවදුරටත් රට වහන්න බෑ. ජනපති කියයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුමේ අත්සන් කිරීම අවසන්. ගිවිසුම අත්සන් කිරීම ජාති ද්‍රෝහි. ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි. ගිවිසුම බල රහිත කරන ලෙස අධිකරණයට පෙත්සමක්. වයිස් අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත දීම ඇරඹේ. ඉදිරිය අවදානම් බූස්ටර් මාත්‍රාව ලබා ගන්න රාජ්‍ය අමාත්‍ය චන්න ඉල්ලයි. ඔමික්‍රෝන් සුළුවට තකන්න එපා. ටෙඩ්‍රෝස් ඇඩ්නම් පවසයි. චීන පොහොර නැවට කෝටි 140යි. රට පුරා මොන පොහොරක්වත් නැතිව ගොවීන් අසරණයි. आर्थिक विद्यावे मूलिक දැනුම නැති කබ්‍රාල් ගැන සජිත් කියයි ගෑස් දර සහ පාන් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ගෙවුණු වසර දෙක තුල තමා සතයක්වත් විදේශ ණය ගත්තේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා තමා සෑම විටම සාමූහිකව ක්‍රියා කර ජයගත යුතු බව විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ එසේම කාබනික පොහොර පණිවිඩය නිවැරදි ලෙස ගොවි ජනතාවට ගියේ නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඒ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භයට අද සියඹලාණ්ඩුවේදී එක් වෙමින් ඉදිරි පරම්පරාව ගැන හිතලා හොඳ අදහසකින් තමයි කිව්වේ කාබනික පොහොර පාවිච්චි කරමු කියලා. අද මේ කාබනික පොහොර කියන්නේ කොළ එකතු කරලා කොම්පෝස්ට් හදන එකක් නෙවෙයි. අවාසනාවකට අපිට ගොවියන් වෙත මේ දැනුම ගෙනියන්නට පුළුවන් වුණේ නැහැ. නැත්තම් මම තමයි පත් වෙලා අවුරුදු දෙකක් පොහොර නිකන් දුන්නා. වීවල සහතික මිල 50ක් රුපියල් 50 දක්වා වැඩි කරා. අපි දන්නවා ගොවි මහතුන් 50ට තිබුණත් 55 60 70 75 වගේ මිලකට වියලෙවි කරා. ඒක හොඳයි. ගොවි මහන්තුන්ට ආදායම එන එක හොඳයි. අපි සමහර වෙලාවට ජීවන වියදම වැඩි වෙලා හැම එකකම ගණන් වැඩි වෙලා කියලා චෝදනා කරනවා. ඔව්. අපි ගොවියට හොඳ මිලක් දෙනකොට අනිවාර්යෙන්ම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ හැම අවස්ථාවකදම අපි ගොවියට හොඳ මිලක් ලබා දෙන්නට ඕනේ. හැබැයි ඒක පාරිභෝගිකයාට යනකොට අපි විවිධ හේතු නිසා මිල වැඩි වෙනවා නම් බලන්නට ඕනේ මිල අඩු කරන්නේ කොහොමද කියලා. දැන් අද සමහර අය ප්‍රචාරය කරනවා කොවිඩ් වසංගතේ මේ මම මේ රටට ගෙනාපු එකක් කියලා. හැබැයි ඉතින් අහිංසක ගම්බද ජනතාවත් සමහර විට හිතනවා ඇති මෙයා තමයි මේ කොවිඩ් වසංගතේ රටට ගෙනාවේ කියලා. මම ලෝකේ අනිත් හැම රටකටම වඩා මේක පාලනය කරන්න ක්‍රියා කළා තියෙනවා. මම රාජ්‍ය අමතිවරයෙක් වස් කරන්න උනා. රාජ්‍ය අමතිවරයෙක් කියලා ගිහින් කියනවා නම් මේ ආණ්ඩුව වැරදි කියලා. එයා කියන්නේ එයත් වැරදි කියන එක. හැම මන්ත්‍රීවරයෙක්ම හැම රාජ්‍ය අමතිවරයෙක්ම හැම අමතිවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕන. ඔහුම කියනවා නම් වැරදි කියලා. ඒ කියන්නේ ඔහුගේ වැඩේ කරන්නේ නැහැ. මම හමුදා නිලධාරියෙක් වශයෙන්, ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මොකද අපි සාමූහිකව වැඩ කරපු නිසා. යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇඟ බේර ගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා. එක කරන්න එපා. සාමූහිකව රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් Tamanට ලබා දුන්නු වගකීම ඉටු කරන්න. මම ඒකට බැඳිලා ඉන්නවා. වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම ඇමතිකමක් ඕන. කැබිනට් ඇමතිකමක් ඕන. මම කොහොමද හැමෝටම කැබිනට් ඇමතිකම් දෙන්නේ? මම කැමති නෑ සභාගරජයවල් හදලා බොරු මේවා වැඩි කරන්නට. නිලධාරීන්ගෙන් මං ඉල්ලා සිටිනවා. වැඩ කරන්න බැරි වෙන්නේ කොහොමද කියලා බලන්නට එපා. මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර තුන තුල ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න ජනතාවට සේවය කිරීම සඳහා මම ඡන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ ඇත්තටම මීයක් කඩන්නේ අතලෙව කන්නද කියන එක අපේ සමාජයේ අතිශය සුලබ සහ ජනප්‍රිය කියමනක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගනුදෙනුව තුලත් මීයක් කැඩුවේ අතලෙව කන්න නෙමෙයි කියන එක සරල සත්‍යයක් මේ පිළිබඳව විග්‍රහය
අපේ රටේ ඉතිහාසයේ පුරාම නිදහසින් පසු අඩුවැඩි වශයෙන් ජාතික සම්පත් බදු දීම හෝ විකුණාගෙන කෑම සෑම ආණ්ඩුවක් අතින්ම සිදුවනවා. ත්‍රිකුණා මලේ තෙල් ටැංකි 99 බේරාගත් බව තමයි බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා පවසන්නේ. ඔහු පෙන්වා දෙන්නේ එදා මිලින්ද මොරගොඩ ඇමතිවරයෙකුව සිටියේදී අත්සන් කළ ගෙවිසුමෙන් මේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දී තිබූ බවයි. තමා දීර්ඝ සාකච්ඡාවකින් පසු ජාතියට විශාල ජයග්‍රහණයක් දිනා දීමට සමත් වූ බවයි ඔහු දිගින් දිගටම පවසන්නේ. කෙසේ හෝ ඊයේ නව ගිවිසුමක් අත්සන් තැබුණා. ඒ ගිවිසුමට අනුව තෙල් ටැංකි 14ක් ඉන්දියාවට අවුරුදු 50කට බදු දුන්නා. අපිට හිමිවන්නේ ටැංකි 24යි. 99න් තවත් තෙල් ටැංකි 61ක් ඉතිරිවනවා. මේ තෙල් ටැංකි 61ද අයිතිය බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව අලුතින් හැදූ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට 49% කොටස් හිමිවනවා. අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන්නේ 51%ක්. ඇමති කියන ආකාරයට 49ක් අයිතිය හිමි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙකු තෙල් සංස්ථාවෙන් පත් කරන පිරිසයි. ප්‍රශ්නේ ඇත්තේ මේ තරම් විවිධ සමාගම් හදමින් අපේ පොළවේ ඇති දේපල ඉන්දියාව සහ හවුලේ බෙදා ගන්නේ ඇයිද යන්නයි. චීනයට එක් කොටසක් දෙන විට ඉන්දියාවට තවත් මොනවා හෝ දී සමතයකට පත්කොට පවත්වාගෙන යාමට සිදුවීම මොනතරම් ඛේදවාචකයක්ද. මෙම තෙල් ටැංකි ගිවිසුම දේශද්‍රෝහි ජාති ද්‍රෝහි ගිවිසුමක් බව වෘත්තීය සමිති අවධාරණය කරනවා. මේ අතරේ ඊයේ අත්සන් කළ මෙම තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඒ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන්ුයි. කැබිනට් මණ්ඩලය නීති විරෝධී ව්‍යවස්ථානුකූලව සලකලා බැලුවහම නීති විරෝධී කැබිනට් මණ්ඩලයක්. ඒ නීති විරෝධී කැබිනට් මණ්ඩලය අපේ රටේ මහා ධන නිධානයක් වෙච්ච ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ඉන්දියානු සමාගමකට බිලි දීම සඳහා එක විකිණීමකුත් නෙමෙයි නිකම්ම පූජා කිරීම. ඒ නිසා රටේ කිසිදු වාසියක් නැති රටේ මහා ධන නිධානයක් මේ ලෙස බිලි දීමට එරෙහිව අපි ඒ ක්‍රියාවලිය අභියෝග ලක් කරලා අද දවසේ මේ පෙත්සම බාර දුන්නේ. තමත් පැහැදිලි රජයට හංගන දේවල් හුඟක් තියෙනවා මේ ගිවිසුම ඇතුලේ. මොකද මේ රජය තමයි විපක්ෂයේ ඉන්නකොට පැහැදිලිව කිව්වේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා බින් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නැහැ කියපු ආණ්ඩුව අද ඉන්දියානු රජයට මේ තෙල් ටැංකි ටික සියල්ල පවර්ලා තියෙනවා. මේවා කොන්දේසි මොනවද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. කොපමණ මුදලක් හම්බ වෙනවද කියලා දන්නේත් නැහැ. අපේ රටේ ආරක්ෂාවට මේක විශාල තර්ජනයක්. අහක යන චීන පොහොර සමාගමකට රුපියල් කෝටි 140කට ආසන්න මුදලක් අද මහජන බැංකුව ගෙවූ බව වාර්තා වනවා. ඒ ඇමරිකානු ඩොලර් වලින් නම් මිලියන 6.7ක්. ගෙව්වේ ඇමරිකානු ඩොලර් වලින් උනත් චීන යුවාන් වලින් උනත් ආයෙත් චීන කාබනික පොහොර රට තුලට ඒමට නියමිතයි. මේ අතර යූරියා මිටියක් හිතූ ගණන් වලට ගොවීන්ට අලවි කරන කූට ව්‍යාපාරිකයින් පිරිසක් බිහි වෙලා. එනිසා ගොවීන් පොහොරවලට සාධාරණ පාලන මිලක් ඉල්ලනවා. හැබැයි පාලන මිල දාපු සෑම භාණ්ඩයක්ම අන්තිමට නතර වුණේ බරපතල හිඟයකින් සහ යලි මිල වැඩි වෙලා. ගහින් ගෙඩියෙන්නාසේ රසායනික පොහොර තහනම් කළ නිසා බරපතල පොහොර අර්බුදයක් රට තුල අදත් පවතිනවා. කාබනික පොහොර දේශීයව නිපදවන සැලැස්මක් නැතිවගත් තීරණය නිසා අන්තිමට චීනෙන් කාබනික පොහොර ගෙන්නන්නත් සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ අහිතකර ශුද්‍ර ජීවීන් සිටින චීන පොහොර නැවයි. රට වටේ කැරකුණ නැව ආපසු ගියාට ගනුදෙනුව ඇත්තටම අවසන් වුණේ රුපියල් කෝටි 140ක් ගෙවලයි. ඒ වගේමයි ප්‍රමිතියට අනුව පොහොර යලි එවනවා කියන පොරොන්දුවත් සමගයි. අපේ රටේ කෘෂි විද්‍යාඥයින් මොනතරම් පෙන්වා දුන්නත් කාබනික පොහොරත් එක්ක යලි අහිතකර ශුද්‍ර ජීවීන් එන්න පුළුවන් කියන එක කවුරුත් වගකිව යුත්තන් පිළිගන්න පාටක් නැහැ. මෙවැනි පසුබිමක් තුලයි රට තුල ඇති පොහොර මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ. හිතෝ ගණන්වලට යූරියා ඇතුළු පොහොර අලෙවි කරනවා. පුදුම ලේබල් ගහලත් කාබනික හෝ රසායනික කියලා විකුණනවා. මේ බොහොමයක ඇත්තේ එක්ක කළු පාට පස් නැත්නම් කිසිවෙකුත් දන්නේ නැති අමුතුම පොහොර ජාති. මෙවැනි පසුබිමකයි ඇලහැර ගොවි ජනතාව වගකිව යුත්තන්ගෙන් පොහොර සඳහා පාලන මිලක් ඉල්ලන්නේ. 10,000ට 9,000ට පොහොර ගන්න බෑ. අය රජයේ බලධාරී ඉන්නවා. ඇයි මේ සාහනදායක මේ ගොවියට පොහොර ටික සපයා දෙන්න බැරි? රජයේ සේවකයන් නම් මුදල් අච්චු ගාලා ඉන්නවා. අච්චු ගාලත් නැහැනේ. අපි නම් එහෙම නිශ්චල ධනයක් ඇත්තෙත් නැහැ. අපිට නම් වහකණ්ඩ වෙලා තියෙන්නේ. ගොවි නියාමක නිලධාරිනියක් පොහොර දෙන්න පොරොන්දු වෙලා මුදල් අරන් ගිහින් සල්ලිත් නැ පොහොරත් නැ. මේ වේදනාව දෙහි අත්තකණ්ඩිය ගොවින්ගෙන්.
එතකොට අපිට මුණ පොහොරක්වත් දීලත් නැහැ. ගොයි නියාමකේ නෝනා මේ මුදල් එකතු කරගෙන ගියාට පස්සේ අපිට දැක්කෙත් නැහැ මේ වෙනක. අපිට පොහොර දාතයක් මුණවත් ලැබුණේ නැහැ මේ වෙනකම්ම. ගොයන් ගහක් හැදුනත් මේ වගේ කරල් හැදෙන්නේ නැහැ බොල් වෙනවා. ඒ පොහොර නැහැ. බෙහෙත් ගහන්න බෑ බෙහෙත් ගිනි ගණන්. ඉතින් අපි වාගේ අහිංසක මිනිස්සුන්ගේ මේ වාගේ ජරා වැඩ කරන මේ ඇමෙතියාලා ආණ්ඩුවලට මුණ්ඩ පූජ්‍ය ජම්බුරේවිල චන්ද්‍රරත්න හිමියන් අද පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් මුණ ගැසී තිබෙනවා. අඩියක් විතර දැන් උස තියෙනවා. අඩියක් විතර උස තියෙනවා. මේ නියරවල් ඇහෙන ගොයමක් මේක තියෙනවා. අනිතේ බාලවි ඒවාසේද මේ බාලවි මේ කෘෂිකාර්මික භූමිවලට ජනාධිපතිතුමා සද්භාවයෙන් මේ තීරණය අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන කියලා හිතුවත් ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙච්ච නැත්නම් ඒ ක්‍රියාත්මක කරපු තීරණයේ තියෙන අඩලුහුඩුකන් නිසා ඒ වගේ තියෙන ගැටලු නිසා එහෙම නැත්නම් එක පාරටම ගාල කඩා ගත්තා වගේ ගොවි සංග්‍රාමයක් කරන්න බලාපොරොත්තු වෙච්ච එක කිසි ලෙසකින් සාර්ථක වෙලා නැහැ කියන එක අපිට පේන්න තියෙනවා. පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ගෑස් නැත්තම් පාන් කන්නේ කොහොමද කියලා අද අපට අසන්නට වෙලා. ගෑස් නැත්තම් දර දාන්න කියන අයත් ඉන්නවා. දර කොහෙන්ද කියලා ඊළඟට අහන්න වෙනවා. මේ ගෑස් හිඟය නිසාම දර සහ පාන් පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයයි. ගෑස් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්. ඈත ගම්වල පවා බොහෝ නිවෙස්වල ආහාර පාන පිසින්න ගෑස් භාවිත කරනවා. මීට දශකයකට දෙකකට පෙර නම් ගම්වල පවා සෑම නිවසකම දර ලිප් තිබුණා. එහෙත් දර භාවිතය අපහසු වීම සහ දර සපයා ගැනීම දුෂ්කර නිසාත් අද ගම්බදව පවා දර ලිප් භාවිතය අවම වෙමින් තිබෙනවා. විශේෂයෙන් නාගරිකව දර ලිප් භාවිතය ඉතා දුෂ්කරයි. මීට දශකයකට පෙර බොහෝ විට පාන් පුච්චන ලද්දේ දර පෝරණුවල. අද ඒ සඳහාත් භාවිත කරන්නේ ගෑස්. වත්මන් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් හිඟය නිසා පාන් ඇතුළු සමහර ආහාර පාන සකස් කිරීම බරපතල ලෙස බිඳ වැටිලා. කොහොමත් අපේ රටේ පාන් කනවට වඩා කේක් කන එක ලාභයි. රුපියල් 70 සිට 200 ගණන් දක්වා පාන් ගෙඩියක මිල වෙනස් වෙනවා. ඒ රස හා ගුණාත්මක බව පදනම් කරගෙනයි. ඒජන්සි වල ගෑස් 100ක් ආවන උන් ගෑස් 30 අපිට ඉෂු කරන්න. අනිත් 70 ඔක්කොම බ්ලැක් මාකට් එකට දෙන්න ඕන. අපිට දවසේ ගෑස් 7ක් දවසේ 5000ක් නිකන් ගෑස් වලට යනවා. දැන් පාම් පිටි එක මිටි වලට 500ක් වැඩි කරලා තියෙනවා පාම් පිටි වලට. යන තත්වයේ දින මාත් මේ හොටල් එකක් ගන්න හරි අමාරු අපේ කියන ගෝලියෙක පඩිය තියෙනවා, කඩකුලිය තියෙනවා, ලයිට් බල් වතුර බෙල තියෙනවා. දරපාවිච්චි කරන්න බෑ. පුළුවන් මාත් පුළුවන් තරමක් නේ ගෝලිය වැඩ කරන්න. දවසේ දෙකයි වැඩ කරන්න. උන් වෙලා කරු වල දුම කියලා එහෙම දවස් දෙක වැඩ කරලා දුවනවා ගෙදරට. ගෑස් වල ඔක්කොම අපිට සෙනසීමක් තියෙනවා මාත් මේකේ පිලිසිදු දැන් ගෑස් හිඟය නිසා පාන් පෝලිම් පවා එන්න පුළුවන් කියලා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. අද වෙන විට බේකරි හිමියන්ට පාන් පිටි ලැබෙන්නේ 150යි. ඒ කියන්නේ බේකරි හිමියන් වැඩ කරන්නේ සතියට දවස් 3යි වැඩි වුණොත් 4යි. ඒත් ඒ බේකරි හිමියන් පාන් පුච්චන එක සම්පූර්ණ පාන් නිෂ්පාදනය රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් ගොඩාක් දිනක් මේවට ඈත් වෙලා ඉන්නවා. මොකද ඒවට තමයි පිටි ගොඩාක් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒ නිසා පිටි ප්‍රමාණයක් ලැබෙන්නේ නැති හින්දා පාන් නිෂ්පාදනය රෝස් පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමියන් ඈත් වෙනවා මේ ටික ටිකෙන් ටික. ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිගයක් ඇති වෙන්න පුළුවන්. පාන් පෝලිමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්යකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මේ පිළිබඳව මැදිහත් වීමක් වෙන්න කියලා. ගෑස් හිඟය සහ ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා බොහෝ අය භූමිතෙල් වලට වෙනස් වුණා. ඒ නිසා ඉතිහාසයේ කවදාවත් නැති ගානට භූමිතෙල් අලෙවි වන අතර බරපතල හිඟයක්ද පවතිනවා. මේ භූමිතෙල් පෝලිම් අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මේ වන විටත් ගෑස් නැව් දෙකකින් ගෑස් ගොඩබාමින් තිබෙන බවද වාර්තා වනවා. කෙසේ නමුත් අදත් පෝලිම් වල ඉන්න ජනතාවට සිදු වුණා. මේ අතර ගෑස් පිපිරීම අදත් වාර්තා වුණා. මේ කුකුල්ලා සද්දයක් ආවද ඩොංගා හද්දක් ඇවිල්ලා මම එතන ඉඳලා අපි එන්නේ අපිත් යනකොට නංගි දුවගෙන ආවා. මේ අතර ඉහළ යන භාණ්ඩ මිල සහ ආහාර ඇතුළු පෝලිම් වලට එරෙහි උද්ඝෝෂණද පැවැත්වෙනවා. මේ තංගල්ලේ පැවති විරෝධතාවයි.
උඩින්න දෙවිය බලාපියව් මුං පියව් මුං කලියව් හදනගම දෙයියව දුරනේ මිත්තනියේද උද්ඝෝෂණයක් පැවැතුණා මුළු රටම අරාජික වෙලා තියෙන සමයක රුපියල් කොලච්චු ගහලා ආණ්ඩුව උත්සාහ කරනවා ජනතාව රවට්ටලා මේ ප්‍රශ්න වලින් මගහැර යන්න මේ පාලකයෝ හැසිරෙන්නේ උන්මාත්තකයෝගේ මහත්ය හම්බ කරන පඩිය මැදි ගෙදර මේ හාල්ටික ගේන්න වැඩි වශයෙන්ම දැනෙන්නේ කුස්සියට හිරවලා ඉන්නේ කාන්තාවට මේ දේවල් දැකලා මේ කාන්තාවන් ඉස්සරහට එන්න ඕනේ කුස්සියට යන කාන්තාව මූල්ලනේ විතරයි ඉන්නේ මේ අතර අද දර මිටියක් රුපියල් 30 50 අතර මිලකට අලෙවිවනවා කුරුඳු දර කැලි කිහිපයක් මනයි දර මිටි කියලා අලෙවි කරන්නේ ගෑස් ලිපෙන් සහ ගෑස් වලින් බැට කන මිනිහට අද දර කෝටු වෙනුත් බැට කන්න සිදු වෙලා දර වලට ඉල්ලු මිදින් දැන් දර රුපියල් 20යි මිටියක් මේ මිනිස්සුන්ට දැන් දරනේ පාවිච්චි කරන්න තියෙන්නේ ගෑස් නැති හින්දා මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදිහට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති උත්සවයකට එක් වෙමින් ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවද කියලා අහනවා වෘද්ධක් තියෙනවා මේ මේ ව්‍යාකෘති කරන්නේ ඡන්දයක් බලාගෙන නෙවෙයි ඔබ ඒක හොඳටම දන්නවා පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකද්ද කියලා කවුරු හරි අහුවද සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නේ ඔය දෙමයි අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජා ජනාධිපතිතුමාගේ හොඳ ආකාර අවබෝධ කරගෙන තියෙනවා ඒ රජයක් හැටියට බාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරු නිසා තමයි අපි සාහන යෝජනා කරන්නේ. හැබැයි අද විරුද්ධ පක්ෂයේ ජනතාවට සාහන දෙනවට කැමැති නැහැ. එයා ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමැති නැහැ. එයාලා දෙන්නෙත් නැහැ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි කියලායි මම විශ්වාස කරන්නේ අපි ආමතුරුනේ. ආර්ථික විද්‍යාවේ මූලික දැනුමවත් මහ බැංකු අධිපතිවරයාට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගී ජනබල වේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ වවුනියාව දිසාරෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අද අපේ රටේ කඩා වැටීම දැන් වේගවත්. හැම අතකින්ම කඩා වැටෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා කියනවා සල්ලි අච්චු ගැසීම තුලින් ආර්ථිකයට කිසිම හානියක් නැහැ. එතනින්ම තේරෙනවා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන සිද්ධාන්ත පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමයි මහ බැංකුව අධිපතිවරයාත් මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ. මං හිතන්නේ මහ බැංකුව අධිපතිතුමාට කිසිම දැනුමක් නැහැ. ආජන්ටිනාවේ ග්‍රීසියේ වැනි රටවල් වල මේ මුදල් අච්චු ගැසීම තුලින් සිදු වුණු මහා හානි වෙනිසුවේලාව වගේ රටවල් වල සිම්බාබ්වේ වගේ රටවල් වල මුදල් අච්චු ගැසීම තුල සිදුණු පළ විපාක ගැන අංශු මාත්‍රයක දැනුමක් නැහැ මහ බැංකු අධිපතිවරයා. අපේ රටේ බඩු භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ළඟදිම සහල් හිඟයක් ඇතිවීමේ පෙරණමිති පහළ වෙලා තෙල් හිඟයකුත් ඇති වෙන අවදානම තිබෙනවා. ආණ්ඩුවේ අතෝ ටික හිතාගෙන ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ ඔක්කොම හරි ඔය සල්ලි ටිකක් අච්චු ගහලා ඔය 5000 කෑලි ටිකක් දුන්නාම ජනවරමක් දෙයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ වාසනාව. එතුමාගේ ලොතරැයි ඇත්තටම වැදුනේ එදා. එතුමාට අපි ආරාධනා කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව එක වේදිකාවක විපක්ෂයත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කවුරේ ප්‍රකාශ කරපු පමණින් අපි කලබල වෙන්නට හොඳ නැහැ. මම ගෙදර යන්න ඕනෑම වෙලාවක සූදානම්. මොකද මට දාලා යන්න බැරි කිසිම දෙයක් නැහැ. සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යතුමා කිව්වේ ජීවන බර වැඩි, බඩු මිල වැඩි. මෙයා පාලනය කරන්න කුෂිකර්ම අමාත්‍යාංශයටත් බැහැ, වෙළඳ අමාත්‍යාංශයටත් බැහැ. ආණ්ඩුව ගත්ත සෑම ක්‍රියාමාර්ගයක්ම ෆේල් කියලා. මේ අස්කරලා පෙන්වුවේ කටවහගෙන ඉඳපල්ලා කියලා. විපක්ෂයට උම්ම නැති අපිව කඩලා බිඳලා වෙන් කළා දාන්න. මම සාමාන්‍යයෙන් කවවත් වෙන් කරනවා නම් මම එකඟ නෑ. ඒ මගේ පෞද්ගලික මතය. නමුත් සාමිකත්වයෙන් එකතු වෙලා වැඩ කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මුළු කැබිනට් ප්ලස් සුසිපේජ විතරක් නෙවෙයි මුළු කැබිනට් ප්ලස් වෙන්න ඕන. මා ජනතාවට තීන්දුව දෙන්න අලුත් ආණ්ඩුව පත් කරන්න ඉඩ දෙන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම මිසක් එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්. කේන්ද්‍රීය වෛරය පිරිමහ ගන්න කටයුතු කරනවා නම් අපි ඒ අය ගැන රජයක් තීන්දුවක් ගැනීම ගැන මම වරදක් දකින්නේ නැහැ. ගොවියව කබලෙන් ලිපට වැටලා තියෙනවා කියලා. දැන් කබලෙන් ලිපට විතරක් නෙමෙයි ගෑස් ලිපිනුත් බිමට වැටෙන තත්ත්වයට පත් වෙලානේ. ඉතින් ඒ තත්ත්වය ඇති කෙරුවේ ආණ්ඩුව කියන එක තුමා බොහොම බය නැතුව විවෘතව කිව්වා. රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු මේගොල්ලෝ මේකේ වරප්‍රසාද භුක්ති විඳින්නේ මේ විපක්ෂයේ රාජකාරිය කරන්න බෑ. කණ්ඩායම් රැස්වීමේදී ඕන විවේචනයක් කරන්න. විවේචන කළා අපි හදාගම ආණ්ඩුව. මේ එළියට ඇහිලා Taman එක එක බලාපොරොත්තු තියාගෙන යන අය ඉන්නවා. සුසිපේම් ජයතුමා ඇත්තට විතරක් නෙමෙයි. මේ ඕන
කෙනෙකුට මේක හොඳ පාඩමක්. දැන් පසුපෙළ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කියනවා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාව තනතුරෙන් අයින් කරේ බුද්ධි අංශ වාර්තා නිසා කියලා. මං හිතනවා මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. ආරක්ෂක ලේකම්තුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. කොහොමද මේ බුද්ධි අංශ වාර්තාවල් මේ මන්ත්‍රීවරුන්ගේ අතට යන්නේ කියලා. වයස වෘදු 12ත් 15ත් අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත්කරණය අද ආරම්භ වුණා. මේ අතර එන්නත් ලබා ගත්තේ නැත්නම් කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ओमिक्रॉन प्रभेदे पेतरयामत समग इदिरीदी यम अवधानमक पवतिन बव राज्यमात्य महाचार्य चन्न जयसुमन महता पवसनवा ओमिक्रॉन प्रभेदे पेतरयामत निक इदिरीदी यम अवधानमक तीयनवा एक निसा अपे इल्लीम तमाय बूस्टर एन्नत तुंगिनी मात्राव हटी इक्मनिन गन्न कियन एक ओमिक्रॉन प्रभेदेन एति वेन रल्लत्कम मे वसंगते लोकिन तुरन्व यामे हटियावकुत तीयनवा एक निसा अद पहन दल्ल निवेन्न इस्सेल्ला नटला तमाय अपि दानवा दल्ल निवेन्ने वयस मर्दन एन लबादी अद आरंभ එන්නත් ලබා නොගත් පුද්ගලයන් හරහා පිට රටවල ඉඳලා මේ රෝගය ලංකාවට පැමිණෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මේ පොකුරු මතුවීමට මෙවැනි පුද්ගලයන් හේතුකාරක වෙලා තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගත්තාම පළමෙනි එක නැවතත් මම කියනවා අංක 1 හැටියට පුද්ගලිකව ඔබේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා මේ එන්නත ලබාගත යුතුයි. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් COVID-19 එන්නත් කරන මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලයේ පිහිටවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ उपदेस पणिदी गुआन हमुदाधिपति एयर मार्शल सुदर्शन पतिरण महता के पूर्ण अधीक्षण अटते मेम कटियतु सिद्वान्ने एदी विदेशान्ही सिट दिवेंट पेमिनिन श्रीलांकिक जनता वहट पलमु देवन हो तेवन एन्नात मात्रावलिस फाइसर एन्नत लबा गनीमट अवस्थाव हिमीवनवा ओमिक्रॉन रोगय सरल सह मृदु लेस सलकीम अतिशय भयानक बव लोक सौख्य संविधानये प्रधानी टेड्रोस एडनम पवसनवा मेवन विटात ओमिक्रॉन शीघ्रयेन पेतिरियन अतर रोहाल गतवीम इहल यमिन पवतिन बवयि लोक सौख्य संविधानये प्रधानिया पवसन्ने मेवन विट समस्त लोके कोविड आसादितीन संख्याव मिलियन 300 इक्मवा वार्ता वी तिबेनवा ओमिक्रॉन इतम रुदु लेस सलकियम वहा नवत्तियुतु बव लोक सौख्य संविधानये प्रधानी टेड्रोस एडनम प्रकाश करनवा मेवन विट लोके पुराम ओमिक्रॉन शीघ्रयेन पेतिर यन बवयि ओहु पवसन्ने एसेम रोहाल गतवन्नन्गे संख्यावद वैडि वी अति बव लोक सौख्य संविधानये प्रधानिया पवसनवा मेवन विट लोके पुरा डेल्टा सेम ओमिक्रॉन द मिश्रव पेतिर यन बव टेड्रोस एडनम पेन्वा देनवा बोहो रटवल ओमिक्रॉन मृदु लेस सलकियम भयानक तत्वयक दक्वा वर्धने विय हकि बवयि लोक सौख्य संविधान प्रधानिया පෙන්වා දෙන්නේ එසෙම මේ ආකාරයට ඔමික්‍රොන් පැතිර ගියොත් තවත් ප්‍රභේද ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවනවා මේ වන විට ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 300 ඉක්මවා ගොස් අවසන් ජපානයේද ප්‍රාන්ත 3ක් සඳහා අර්ධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා හිරෝෂිමා යමගුචි සහ ඔකිනාවා එම ප්‍රාන්තයි इताली सिट इंदे अमृतसार वेत पेमी गुआनक सिटी कोविड आसादित मगेन दहतुन दिनकु पलागोस्तिबेनवा परीक्षण वेलिम पसुव रोहाल गतकिरीमट सूदानमु अवस्थावेदी मेम दहतुन दिन पलागोस्सत्ते इंदे पोलिस ओन सोया परीक्षण आरंभ कर तिबेनवा देन व्यापारिक पुवात विशेषांगय सिंगर फिनेंस समागमे तवत नवतम शाखावक पसुगिदा राजकीय नगर मध्यते विवृत कला श्रीलंका अति विशिष्ट विश्वास रखगणिमीन वसर एकसहत वेडिकाल गमन कल सिंगर आयतनेट अनुबाधव सिंगर फिनेंस आयतने पिहिटवाति बेनवा सिंगर फिनेंस आयतने विशेषत्वे वन्ने रन्नाय सेवाव स्थावर तेंपतु सह अनेकुत सेलुम नाय सेवावान पारिभोगिकींट लबातीमाय सिंगर फिनेंस समागमे 42 शाखावाय राजकीय प्रदेशेदी मेलस विवृत करुणे सिंगर फिनेंस आयतने रन्नाय सेवाव स्थावर तेंपतु अनेकुत सेलुम नाय सेवावान पारिभोगिक जन
ජනතාවට ලබා දීලා ඔවුන්ගේ ජීවිතත් තෘප්තිමත් කරන ගමන් අපිත් ආයතනය දියුණු කරගන්න මම හිතනවා රාජගිරිය මේ නගර මැදියේ තියෙන බොහොම පහසුවෙන් ළඟා විය හැකි ආයතනය ශාඛාව හොඳ අවස්ථාවක් වෙයි ඉතින් මම ආරාධනා කරනවා මේ සුබ මොහොතින් පටන් ගත්ත මේ මෙතැනට ඇවිල්ලා අපිව හා සම්බන්ධ වෙලා අපේ මේ සුහදශීලීව ලබා දෙන මූල්‍ය සේවාවන් විශ්වාසයෙන් යුතුව ලබා දෙන මූල්‍ය සේවාවන් අත්විඳින්න කියලා තවත් පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය विदेश मत महाचार्य जीएल पीरिस महता सह कोरिया जनराज्ये विदेश कटित मत चुंगु योंग मेतिमातर सकचवा कोरिया जनराज्ये सोल नुरदी पेवेतुना जातिक पासल दाहक वेडसटाने अटते कुरुविट मध्य महाविद्यालय जातिक पासल बवट पत्किरीम अदपेरवे सिदुकेरुना सबरगम पलात आंडुकार टिकिरी कोब्बैकडु महता सह प्रवहनामात्य पवित्र वन्यारच्चि महात्मेगे प्रधानत्वेन मेमारंभक उत्सवे पेवत्तु अतर एम अवस्थावट रत्नपुर दिस्त्रिक्के पार्लिमेंतु मंत्री वरुण सह देशपालन नियोजितीन पिरिसक् सहभागी वुना विदेशी भिक्षुन वहनसेला सह गिहियन हेत्त नवदेनकुगेन समन्वित पिरिसाक अदुदासन कटुनायक गुवन्तोटुपुल वेत पेमिनिया ए दिन 21क मेरठ वंदना चारिकावक संदहाय कोस्गुड ऊरगह प्रधान मार्गे लैली हेतु प्रदेशवेदी लोरियोत्यक सह यतुरुपेदयक एकिनेक गेटीमेन सिदुबु रियानुतुरकिन सत्थेवरदि देरियक मे गोस्तिबेनवा एमानुतुरिन मव सह पिया बरपदर तुवाल लबा एति अतर वेडिदुर प्रतिकार संदहा औन करापिटिय शिक्षण रोहल वेत मारुकर यवा एति बवाय अप वार्ताकारु संदहान कले මානවර ජාතික රෝහලේ මානසික සහ නේවාසිකව ප්‍රතිකාර ලැබන රෝගීන්ට ප්‍රවාහන පහසුකම් සඳහා රේරෝද රථයක් පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. එක්සත් ජාතීන්ගේ මානසික සුවතා සංවර්ධන සංවිධානයේ ප්‍රධානත්වයෙන් බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් තේවත්තක වලක්හරා මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු ඊයේ රාත්‍රියේ භගවන්තලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.